ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් මම අද ප්‍රධාන වශයෙන්ම එක් කාරණයක් පිළිබඳව තමයි සඳහන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ ප්‍රධාන කාරණේ තමයි අද රටේ කෘෂිකර්මාන්තයේ වැටි ඇති තත්වය අපි ඓතිහාසික වශයෙන් අපි සහල් පිටරට යවපු රටක් ඒ වගේම අද සිදු වී තිබෙන ඛේදවාචකය විදේශීය ආක්‍රමණකින් මේ රට අල්ලගත් අවස්ථාවේදී අපේ වෙහෙර විහාර පන්සල් විනාශ කරලා ගොවිතැන් කුඹුරු කෙත්පතු යාවයල් ගිනි තියලා ඒ කරපු අවස්ථාවේදීවත් මෙවැනි තත්ත්වයක් අද තිබෙන ඛේදවාචකයේ කෘෂිකර්මාන්තයේ මම හිතන්නේ මේ රටේ මීට පෙර ඉතිහාසයේ සිදු වෙලා නැtei කියලයි මම විශ්වාස කරන්නේ. අද වීගෝවියා ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මම 99%ක්ම ගොවි ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සඳහන් කරන්නට ඕන පොළොන්නරු දිස්ත්‍රික්කයේ අද ගොවි ජනතාවගෙන් වගේම අනිකුත් දිස්ත්‍රික්කවලින් දුරකථන ඇමතුම් වලින් විවිධ පණිවිඩවලින් ඒ වගේම හමුවන අවස්ථාවල් වලදී එන ඒගොල්ලන් කියන කරුණු අපි අවධානයට යොමු කළ විට අද වී ගොවියා රටට බද්දුන් ගොවියා විශේෂයෙන්ම මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි කියපු ගොවියා අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එෙහිදී මූලික වශයෙන් ආර්ථික කඩාහැලීම ගොවියාගේ බරපතලයි. අද රජේ වී මිලදී ගන්නෙත් නැහැ, ආණ්ඩුව මිලදී ගන්නෙ නැහැ. ඒ වගේම පෞද්ගලික අංශයේ වී මුල් හිමියන් මිලදී ගන්නෙත් නැහැ. ඉතා සුළුවෙන් සුළු ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ ගන්නවා. ආණ්ඩුව කියනවා ඒගොල්ලන්ට සල්ලි නැහැ කියලා. වී මුල් හිමියන් කියනවා ඒගොල්ලන්ට මේ කියන ගණන් වලට ගත්තාම අලාභයි කියලා. අපිට මේ දෙගොල්ලගේම ප්‍රශ්නය නෙවෙයි අපිට මූලික වෙන්නේ, ගොවි ජනතාව වැටලා තිබෙන ඔවුන්ගේ දැන් මේ අවස්ථාව ගත් විට ගොයන් කපන අවස්ථාව, මේ ගොයන් කපන අවස්ථාවේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ අස්වැන්න විශාල වශයෙන් පහත වැටලා තිබෙනවා. ඒ වගේම වී මිලට නොගැනීම තුළ ඔවුන්ට කර කියාගත නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම මීට පෙර කන්නය පොහොර නොතිබූ නිසා, බොහෝ කුඹුරු ඉඩම් මුඩු වී තිබුණු නිසා මේ සැරේ වගා කර විට ඒ නිසි ප්‍රතිඵල නොලැබී තිබෙනවා, අස්වැන්න නොලැබී තිබෙනවා. දැන් මේක එක් පැත්තකින් ගොවියා සහ ගොවි පවුලක් ගත් විට බරපතල අනාථ තත්ත්වයකට පත් වෙනවා. ගොවියා සහ ගොවියන්ගේ දරුවන්ටත් ආහාර නැති තත්ත්වයක් ඇති වෙනවා. ඊළඟට මේ රටේ ආහාර විශේෂයෙන්ම පාරිභෝජනයේ පාරිභෝගිකයාට දේශීය ආහාර දේශීය සහල් වලටයි පාරිභෝගිකයා හුරු පුරුදු වෙලා තිබෙන්නේ. දේශීය සහල් නොමැති නිසා ඉතාම බරපතල ලෙස දේශීය සහල් තියෙන ප්‍රමාණය විශාල වශයෙන් මිල ඉහළ යනවා. එයින් පාරිභෝගිකයා ඇතිවන තත්ත්වයත් දැන් සෑහෙන කාලෙක ඉඳලා පිටරටින් සහල් ගේනවා ආණ්ඩුව. නමුත්
පිටරට සහල්වලින් අපි යැපුණු රටක් නෙවෙයි. පිටරට සහල්වලින් අපි යැපුණු රටක් නොවේ වගේම පිටරට සහල් අපේ ශ්‍රී ලාංකික ජනතාවට පාරිභෝජනයට හුරුපුරුදු දෙයක් නොවෙයි. එහි ගුණාත්මකභාවය රසය ඒ තුළ තිබෙන පෝෂණය ප්‍රධාන වශයෙන්ම විදේශීය සහල්වලට වඩා ඉතාමත් ඉහළයි. ඉතින් ඒ තත්ත්වයන් තුළ මේ ගොවි ජනතාව පත්වෙලා තිබෙන අසීරු අමාරු තත්ත්වය මුළු රටේම ජනතාවගේ කුසගින්න ඇතිකරන තත්ත්වයක් වෙනවා. මුළු රටේම ජනතාවගේ කුසගින්න වැඩි වෙන තත්ත්වයක් ඇති වෙනවා. අද රහසක් නෙවෙයි, හැම කෙනෙක්ම කියන කතාවක්, දන්න කතාවක්. පාසල්වල දරුවෝ උදේට කලන්තේ හැදිලා වැටෙනවා. ඒ නිසා සමහර පාසල්වල බත් උයන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් ඒ උයන්න පටන් අරන් තිබෙන පාසල්වලත් ඒ කටයුත්ත දිගටම කරන්න පුළුවන්කමක් නැහැ. ඒ මොකද දිගටම ඒ සඳහා අඛණ්ඩව යම්කිසි ආධාරයක් දෙන වැඩපිළිවෙලක් නැහැ. ඒක රජයෙන් කෙරෙන්නේත් නැහැ. ඉතින් මේ තත්ත්වයන් උඩ අපි ඊටාම කෘෂිකර්මාන්තයත් ආහාර හිගයත් ජනතාවගේ කුසගින්නත් ජනතාවගේ පෝෂණයත් විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ පෝෂණය සහ අනාගත මූලික වශයෙන් මොවුන්ගේ කුඩා දරුවන්ගේ වැඩෙන මානසික තත්ත්වය වඩා දුර්වල තත්ත්වයකට ඇති වෙනවා. ඒ නිසා රජයේ වහාම පිළියමක් යෙදිය යුතුයි. මේ තත්ත්වයෙන් ගොවි ජනතාව ගොඩ ගන්නත්, කුසගින්නේ සිටින ජනතාව ගොඩ ගන්නත්, ඒ වගේම ආර්ථික වශයෙන් ගොඩ ගන්නත් මේ කියන කරුණු. මේ තත්ත්වය සැලකිල්ලට ගත් විට අපිට ප්‍රධාන වශයෙන්ම කියන්නට පුළුවන්, මේ විදිහට මේ රට දිගටම ගියොත් තව අවුරුද්දක් දෙකක් යනකොට මුළු රටේම දේශීය ආහාර නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩාවැටෙන තත්ත්වයක් තිබෙනවා. මේක පටන් ගත්තේ කවුරුත් දන්නවා, කාබනික පෝර වගා කිරීම අනිවාර්ය කිරීම, රසායනික පෝර පිටරටින් ගේන එක නැමැත්වීම. ඒ දවස්වල අපි බොහොම තදින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට හිටපු ජනාධිපති ගෝඨාභය මහත්මයාට මෙහි තිබෙන ඇති වෙන බරපතල විපාක අපි පෙන්වා දුන්නා. නමුත් එතුමාට උපදෙස් දුන්න මිනිස්සු පුජ්‍යලයින් කවුරු හරි ආර්ථික උපදේශකයින් ඒ කරුණු සැලකිල්ලට ගන්න නැතුව ඒගොල්ලන්ගේ අදහසට මුල් තැන දුන්නා. ඒ නිසා මේ රට ඉදිරි කාල සීමාව තුළ කොතනින් කොහොම කෙලවර වෙයිද කියන කාරණාව අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. මේ ආර්ථික අර්බුදයේ විශේෂයෙන්ම මිනිස්සුන්ගේ ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නය ගත් විට, ජීවිතය කොහොමද ගෙවන්න කියන කාරණාව ගත් විට, ගෙදර ඉන්න පුංචි දරුවන්ට අද බත් ටිකක් දෙනවා තබා සමහර වෙලාවට වෙනත් ආහාරයක් ගෙනත් දෙන්නත් බැරි වෙලා තිබෙන තත්ත්වයක් තිබෙනවා. ලංකාවේ කිසි දවසක මේ විදියට සහල් හිගයක් සහ පිටරටින් ගේන පාම් පිටි හිගයක් ඇති වුණේ නැහැ. පාම් පිටි අපි කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. අපි හැමදාම උත්සාහ කෙරුවේ පාම් පිටි අපේ ආණ්ඩුවල ප්‍රතිපත්ති විදිහට පාම් පිටි පුළුවන් තරම් අඩුවෙන් ගෙන්වලා කෘෂිකර්මාන්තයේ වී නිෂ්පාදනය වැඩි කිරීමයි. එතකොට නමුත් පහුගිය කාල සීමාව තුළ ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක දැන් ආණ්ඩුවට තිබෙන ඩොලර් හිගයත් එක්ක සම්පූර්ණයෙන්ම පිටි තිරිඟු පිටි ලංකාවට ගෙනීමත් නැවතිලා තිබෙනවා. දැන් ඒ තත්ත්වයේ උඩ පාසල් දරුවෙක් පාසල් යනකොට, රජයේ සේවකෙක් යනකොට තමන්ගේ කටයුත්තකට, ඒ වගේම සාමාන්‍ය කෙනෙක් යනකොට පාරයින තියෙන කඩේකින් බනිස් කෙඩියක් කාලා තේ බීපු එක අද කිසිම කෙනෙකුට කරන්න පුළුවන්කමක් නැහැ. ඒ මොකද තේ එක මිල ගණන්
බනිස්කිරියක මිලගාන රුපියල් 100 පැනලා මාව හම්බෙන්න ආපු හිතවතෙක් කීය පෙරේදා කිව්වා පාරායිනි තිබුණු තේ කඩේකින් බනිස්කිරි දෙකක් කාලා තේ එකක් බිව්වා රුපියල් 656 කිව්වා මිල. එතකොට මේ තත්වයන් උඩ රටේ දිනපතා කුසගින්න වැඩි වෙනවා. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය ජනතාවගේ ජීවත් වීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කරුණු කාරණා ප්‍රධාන වශයෙන් රජය අවධානය යොමු කරලා ආහාර පිළිබඳව කෘෂිකාපනාන්තයේ දියුණු කිරීම සම්බන්ධයෙන් පුළුල් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් රජය කියනවා ආහාර නිෂ්පාදනය කරන්නයි කියලා. නමුත් ඒක විධිමත් නිසි සැලැස්මක් උඩ කෙරෙන්නේ නැහැ. ඒ තුළ දැන් මට කියන්න පුළුවන් මම කෘෂිකර්ම ඇමති කාලේ අපි වාමු රටනකම වැඩසටහනට පටන් ගත්තා. රටේ ඉතාම සාර්ථක කෘෂි නිෂ්පාදනයක් ඇති වුණා, වී නිෂ්පාදනයක් ඇති වුණා. ආහාර පළතුරු එළවලු ඒ සියල්ල දේ ඒ වගේම ධාන්‍ය විශාල වශයෙන් නිෂ්පාදනය වැඩි වුණා. දැන් අපි යෝජනා කරන්නේ රජයට මූලික වශයෙන්ම මේ තිබෙන තත්ත්වයෙන් රට ගොඩගන්න. රටේ තිබෙන සියලු අමාත්‍යංශ සියලු ආයතන කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් දෙන්න. සියලු අමාත්‍යංශ ලේකම්වරු අමාත්‍යංශවල ඉන්න කාර්ය මණ්ඩල සංස්ථාවල ඉන්න කාර්ය මණ්ඩල ඔය අත්‍යවශ්‍ය සේවාවන්වල හැර අනිත් අය ඒ සියලු දෙනාම රටේ ආහාර නිෂ්පාදනය සඳහා යොමු කිරීමේ සැලසුමක් විධිමත්ව සකස් කළා. ඒ වැඩපිළිවෙල සකස් කිරීමේ අවශ්‍යතාවයයි පෙන්වා දෙන්නේ. එහෙම නැත්නම් ඊටාම මෑතකදී විශාල වශයෙන් අපි සාමාන්‍යයෙන් දුප්පත් කියලා කියන ජනතාව විතරක් නෙවෙයි මධ්‍යම පන්තිකයටත් මේ තත්වය ඇති වෙනවා. රටේ ඊටාම ඉහළ ධනේශ්වරයින්ට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. රටේ ඉහළම ඉන්න ධනේශ්වරයින් ඉන්නවා. ඒගොල්ල පිටරටින් වතුර ගේන අය ඉන්නවා, පිටරටින් ආහාර ගේන අය ඉන්නවා, පිටරටින් පළතුරු තමන්ගේ ජෙට් එකේ ප්ලේන් එකේ ගෙන්න ගන්න අය ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ වගේ සුළු පිරිසක් රටේ ඉතිරි වෙයි, අනික් පිරිස මියයයි. මේක තමයි තිබෙන තත්වය. ඒ නිසා මෙවැනි තත්වයක් ඉතිහාසයේ කවදාවත් පිලා නැහැ. රජයේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම අනික් කාරණය තමයි මම දෙවෙනි කාරණය වශයෙන් පෙන්වන. දැන් මේ වගේ ආර්ථික අර්බුදයක් බරපතල විදිහට රටේ ඇති වුණාම රටේ ආදායම් විෂමතාවය ඇයි අවම කරන්නේ නැත්තේ රජය? ඉහළම ආදායම් ලබන සුළු පිරිසකුත් තුන් වේලෙන් සමහරලාවට දෙවේලක් නෙවෙයි එක වේලක් කන්නත් බැරි ජනතාවකුත් ඉන්නවා. ඉතින් මේකට ප්‍රධාන දෙයක් තමයි ආදායම් විෂමතාවය පුළුවන් තරම් අඩු කිරීම. නමුත් එවැනි දෙයක් අපිට ආණ්ඩුවේ කිසිම පැත්තකින් ඇහෙන්නේ නැහැ. එවැනි දෙයක් අපිට ක්‍රියාත්මක කරනවා පේන්නේත් නැහැ. ඒ නිසා ආදායම් විෂමතාවය අඩු නොකළොත් මේ තිබෙන ආර්ථික අර්බුදය තවත් බරපතල ලෙස ඉස්සරහට ගිහිල්ලා මිනිසුන්ගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙලා ඒ වගේම ඒ තුළ ඇතිවෙන දේශපාලන අර්බුදය, ඒ තුළ ඇතිවෙන බරපතල සමාජ අර්බුදය ඉතාමත් බලවත් වෙනවා. මේ වෙන විටත් බරපතල සමාජ අර්බුදයක් රට පුරා තිබෙනවා. ඒ සමාජ අර්බුදයේ ස්වභාවයේ එක් එක් කොටස් තිබෙනවා. එක් පැත්තකින් මත්කුඩු විකුණන ජාවාරංකාරයෙන් පුළුල් ලෙස මත්කුඩු විකුණනවා. ඒගොල්ලන්ගේ මත්කුඩු ව්‍යාපාර සම්බන්ධයෙන් රජයේ ශක්තිමත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මත්කුඩු ව්‍යාපාරය පිළිබඳව. ඒ වගේම කරගාටුවෙන් උනත් කියන්නට ඕනේ අපිට හිතන්නවත් බැරි පවුල්වල ගැහැණු දරුවෝ ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වෙන බව පොලිසියෙන් පොලිස් නිලධාරීන් අපි සමග පවසනවා. ඉතින් මේ රට කොහාටද යන්නේ? අපි එක් පැත්තකින් සිංහල බෞද්ධ රටක්, අනික් පැත්තෙන් අනිකුත් මුස්ලිම් දමිළ ජනතාව සමග සහෝදරත්වයෙන් හොඳින් ජීවත් වෙන රටක්. මේ සියලු ලාංකිකයින්ගේ අනාගතය පිළිබඳව වර්තමානයේ සිටින ආර්ථික විශේෂඥයින්
ප්‍රධාන වශයෙන් තමන්ගේ අවධානය යොමු කළා ආහාර නිෂ්පාදනය පිළිබඳව ඒ වගේම ආදායම් විෂමතාවය පිළිබඳව මේ කාරණා දෙක නිසා බරපතල ලෙස ඇති වී තිබෙන සමාජ අර්බුද ගණනාවක් තිබෙනවා ඒ සමාජ අර්බුද මේ සියල්ල සම්බන්ධයෙන් වහවහ විසඳුමක් දිය යුතුයි කියන එකයි මගේ අදහස ස්තුතියි උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා